ආයුබෝවන් හැමෝටම දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරක ඕනම ගෙදරක කෙසෙල් ගහක් හිටවලා තියෙනවනේ මම කියලා තියෙනවා කෙසෙල් කියලා කියන්නේ මේ සෝබාදහමේ ශක්තිය ප්‍රබලව ආකර්ෂණය කරන ශාකයක් ඒ නිසා හැම ගෙදරකම කෙසෙල් පැලයක් හිටවලා තියෙන්නම ඕනේ ඒ වගේම දැන් අපි හිතමු ගොඩක් දැන් මේ දවස් මේ මේ කාලෙදී අපි පර්චස් පහක් 10ක් වගේ පොඩි ලෑන්ඩ් එකක් තමයි අපේ ගෙදර හදාගන්න අරගන්නේ. එතකොට කෙසෙල් පැලයක් දෙකක් අපිට හිටවන්න පුළුවන්. ඒකත් අපි හිටවන්නේ තාප්පෙට ගොඩාක් ළඟින් නේද? අපේ තියෙන භූමි ප්‍රමාණය අපි සකසුරුවම් විදියට පාවිච්චි කරගන්න ඕනේ නිසා කෙසෙල් කියලා කියන්නේ කෙසෙල් කන වැටුණාට පස්සේ අපිට අයින් කරලා දාන්න පුළුවන් ශාකයක් නිසා අපි හැම වෙලාවෙම කෙසෙල් කන තාප්පෙට කෙසෙල් ගහක් තාප්පෙ අපේ වැටට වැටමායිමට එහෙම නැත්නම් තාප්පෙට ගොඩාක් ළඟින් තමයි අපි හිටවන්නේ. ඉතින් දැන් මේ හිටවනකොට අපිට හරි ගැටලුවක් තියෙන මොන පැත්තට කෙසෙල් කන වැටෙයිද දන්නේ නැහැ කියලා. අන්න ඒකට ඔයගලන්ට ඔයගලන්ට අවශ්‍ය පැත්තට කෙසෙල් කන ලබා ගන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියලා දෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කෙසෙල් පැලයක් අරගන්නේ මව් ශාකයෙන් දැන් අපි කෙසෙල් ගහගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ නේද මේකේ මේ මේ තියෙන පළවෙනියට මෙන්න කෙසෙල් පැලය එතකොට මේ කෙසෙල් පැලෙන් මේ කෝන් මේකට තමයි අපි කියන්නේ මේ කෝන් කියලා හරිද එතකොට මේ කෝන් එකේ මේ විදිහට මෙන්න මේ වගේ පුංචි පුංචි කෙසෙල් පැල එනවා පුංචි පැල එතකොට මේ මව් ශාකයත් එක්කලා මව් ශාකයට සම්බන්ධ වෙච්ච පුංචි කෙසෙල් පැල තමයි අපි කපලා අලය පිටින්ම ගලව ගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් කපන්නේ මොනවා හරි අලවංගුවක් එහෙම නැත්නම් උදැල්ලක් උදැල්ලකටත් වඩා අලවංගුවකින් නම් වඩා හොඳයි. අපි තියුණු කැපුමක් යොදලා මේ විදියට මෙතනින් කපා ගන්නවා. ඒ කපාගෙන සම්පූර්ණ පැලය වෙනමම පැලයක් විදියට අපි අරගන්නවා. එතකොට මව් ශාකයට සම්බන්ධ වුණේ අපි දැන් මේ පැලේ ගත්තනම් මේ පැලේදී මව් ශාකයට සම්බන්ධ වුණ අල කොටස තියෙනවනේ. මේ තියෙන්නේ මේ පැලේ අලය. එතකොට මව් ශාකයට සම්බන්ධ වෙච්ච පැත්ත තමයි මේ පැත්ත. දැන් මම මේක මම සාමාන්‍ය විදිහට පේන විදිය පෙන්නන්නම්. මේ තියෙන්නේ මේකෙදි ඔයගලන්ට පේනව ඇති මෙන්න මෙතනින් තමයි කපලා තියෙන්නේ. මෙතන මේ අපි කපලා තියෙන කොටස මේ පැත්තේ මෙහෙම තමයි අපේ දුහිතෘ ශාකය එහෙම නැත්නම් මේ දුහිතෘ පැලය හැදිලා තියෙන්නේ මේ පුංචි පැලේ හැදිලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් අපි කපලා තියෙනවා. මේ කොටස තමයි මව් ශාකයට සම්බන්ධ වෙච්ච පැත්ත. දැන් අපිට කෙසෙල් වගාවකදී වුණා. අපේ ව්‍යාපාරික කෙසෙල් වගාවකදී වුණා නම් අපිට හරිම හොඳයි. එකම පැත්තට කෙසෙල් කැම් වැටලා තියෙනවා. දැන් බලන්න මේ වගාවේ එකම පැත්තට තමයි කෙසෙල් කැම් වැටලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති. සාමාන්‍ය ව්‍යාපාරික වගාවක් විදිහට කෙසෙල් වවන කට්ටිය දෙපැත්තට යන පාර දෙපැත්තට කෙසෙල් පේලි දෙකක් හිටවලා තියෙනවනේ. මේ පේලි දෙකේම එකම පැත්තට අපිට හරි ලේසි පැත්තට කෙසෙල් කැම් වැටලා තියෙනවා. දැන් මම කියලා දෙන්නේ කොහොමද මේ විදිහට අපි හිටවන්නේ කියලා. ඊට කලින් චුට්ටක් මතක් කරන්න ඕනේ කෙසෙල් දැන් අපි අඩු ඉඩක හිටවනකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ තාප්පේ කෙසෙල් කැනක් කෙසෙල් ගහක් හරිම ෆ්ලෙක්සිබල්. පැහැදිලිද? එයාට පුංචි ඉඩක වුණත් එයාට අවශ්‍ය විදියට ආලෝකය ආකර්ෂණය කරගෙන එයාට හැදෙන්න පුළුවන්. ඒ නිසා ඔයගලගේ ගෙවත්තේ පුංචි හරි ඉඩක් තියෙනවා නම් චූටි ඉඩක් තිබුණත් ඒ පුංචි ඉඩේ කෙසෙල් පැලයක් හිටවන්න. එයා කෙසෙල් කැනක් හදයිද නැද්ද කියන එක ගැනවත් හිතන්න එපා. පොඩ්ඩක් හිතවලා තියන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. කඩාගෙන වැටුණත් අපිට සාමාන්‍ය ටාප් එකට හානි වෙන්නේ නැහැ. මොනවත් වෙන්නේ නැහැ. කෙසෙල් කියලා කියන්නේ සිව්ඩුස් මේ බලන්න මෙතින් කෙසෙල් කියලා කියන්නේ සිව්ඩුස් මේ කියන්නේ මේකට ආරටුවක් නැහැ මුකුත් නැහැ අර නිකම්ම තියෙන එකක්. ඔයගලන්ට කෙසෙල් පත්‍ර විතරක් නෙමෙයි කෙසෙල් මේ ශාකයේ තියෙන මේ ස්ටෙම් එක එහෙම නැත්නම් මේ මේ දඩු කොටසත් ඔයගලන්ට මේක පෝරක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම ඔයගලන්ට යෝජනා කරනවා පුංචි ඉඩක වුණත් අනිවාර්යයෙන්ම කෙසෙල් ගස් පහක් හයක් පොල් පැලයක් අනිවාර්යයෙන්ම හිතව ගන්න කියලා මතක් කරන්න ඕනේ. අපි බලමු දැන් මේක කොයි විදිහෙද හිටවගන්නේ කියලා. මේ හිටවනකොට මම දැන් හර කලින් විස්තර කරා වගේ මේ තියෙන්නේ අපි මව් ශාකයෙන් පුංචි පැලේ වෙන් කරගත්ත පැත්ත.
එතකොට අපි හිතමු ඕගොල්ලන්ට ඕනේ කෙසෙල් කැන මේ පැත්තට කියලා. මේ පැත්තට නම් හිත අවශ්‍ය වෙන්නේ කෙසෙල් කැන. ඕගොල්ලෝ ඕගොල්ලන්ට අවශ්‍ය පැත්තට හිතවන්න ඕන මේ ශාකේ ගිහිලා තියෙන එක. පැහැදිලිද? ඕගොල්ලන්ට කෙසෙල් කැන අවශ්‍ය පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට මෙන්න මේ මව් ශාකේ මේ පැලේ වෙන් කරගත්ත කොටස හිතවන්න ඕන. ඒ කියන්නේ මම මේ රූප සටහනින් පෙන්නන්නම්. දැන් මේ පැලේ ගත්තොත් මේ පැලේ මව් ශාකයට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ පැලේ ගත්තොත් මේකේ මව් ශාකයට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ පැත්ත. එහෙනම් මේ පැලේ කෙසෙල් කැන වැටෙන්නේ මේ පැත්තට. පැහැදිලිද? දැන් අපි මේක ගත්තොත් එහෙම මේකේ මේ පැත්තනේ කෙසෙල් කැන වැටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගහ මව් ශාකයට සම්බන්ධ වෙලා තිබිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ නිසා හොඳට මතක තියාගන්න. දැන් අපිට මේක හරියම වැටෙනවා පාර අයිනක නම් ඔයගලන්ට පාර අයින පාර පැත්තට නැතුව ගේ පැත්තට කෙසෙල් ගහේ ඒ මේ කෙසෙල් කැන වැටෙන්න ඕනේ නම් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ පාර පැත්තට ඔයගලගේ පැලය මව් ශාකයට සම්බන්ධ වෙච්ච කොටස පාර පැත්තට හිටින්න හිටවන්න. එතකොට ඔබලගේ කෙසෙල් කැන වැටෙන්නේ ඒකේ අනිත් පැත්තට. ඔබ හොඳට මතක තියාගන්න. මේක මම හිතනවා ගොඩක් අයට වැදගත් වෙන මේ පොඩි ටිප් එකක් වෙයි කියලා. ඒකයි මම මේ පුංචි වීඩියෝ එකක් කරන්න ගත්තේ. ඉතින් මේ කෙසෙල් ගැන මතක් කරනකොට ගොඩාක්ම මම දකින ගොඩාක්ම අය කරන මේ පුංචි මට හිතට දුක දෙයක් ඔබලන්ට කියන්න ඕනේ. මෙන්න මේ කෙහෙල් මල්, එහෙම නැත්නම් අපි කියනවා කෙසෙල් මුවය කියලා. මෙන්න මේ කෙසෙල් මුව ගොඩාක් අය කන්නේ නැහැ. ඉතින් ඒක මතක් කරන්න ඕනේ. කෙසෙල් මුව කියලා කියන්නේ පුෂ්ප මංජරිය. පුෂ්ප මංජරියක් කියලා කියන්නේ මේ ශාකයක් එකට එකතු කරන සියලුම පෝෂක ටික මේ තැම්පත් කරන තැන තමයි පුෂ්ප මංජරිය කියන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ ගෙවත්තේ කෙසෙල් කෑවේ නැත්නම් කෙසෙල් මුවය කන්න ඕනේ කියන එක මතක් කරනවා. මොකද ඔයගොල්ලෝ වෙළඳපොලේ දැක්කත් මොනවත්ම ගහන්නේ නැතුව අපිට ගන්න පුළුවන් හොඳ එළවලුවක්. අපි අර ඔක්කොම අයින් කරලා දානවනේ අනිත් එක මේ කෙසෙල් මුවය සාමාන්‍යයෙන් මේ බාහිරම කොටස් ටිකක් ඉවත් කරලා දානවනේ. ඒ නිසා ඉතාම වටින පුදුමාකාර ගුණ දෙන ඖෂධයක් විදිහට කෙසෙල් මුව හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ගෙවත්තේ කෙසෙල් මුව තියෙනවා නම් දවස ගානේ කෑවත් විවිධ රසවලට දවස ගානේ කෑවත් ගැටලුවක් නැහැ. මේ කෙසෙල් මුව මේ අපේ ලංකාවේ මිනිසුන්ට වටින්නේ නැති වුණාට පිටරට මිනිසුන්ට කෙසෙල් මුව හරියට වටිනවා. ඒගොල්ලෝ හරියට කැමති. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ කවදාකවත් අතාරින්න එපා. මේක මේ නිකම්ම ඔහෙ යන්න දෙන්න එපා. ගෙවත්තේ කෙසෙල් මුව තියෙනවා නම් රසට හදලා මේ පොඩක් කන්න පුළුවන් කෙසෙල් මුව තියෙනවා. දැන් අපි ගත්තොත් සීනි කෙසෙල් වල, ඊළඟට ඇඹුල් කෙසෙල් වල අපිට කෙසෙල් මුව කන්න පුළුවන්. එතකොට අරගෙන රසට හදන්න. ගොඩක් ඔය පොඩක් ෆ්‍රයි කරලා එහෙම නැත්නම් තෙල් වල දාලා බෙදුමක් විදිහට මේ විදිහට ඔයගොල්ලන්ට රසට හදලා ගන්න පුළුවන්. ඒ විදිහට හදලා ආහාරයට ගන්න කියලා මතක් කරනවා. මොකද මේක අනිවාර්යෙන්ම ඔබේ කෑම වේලට එකතු කරගත යුතු නිසා. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු. මතක් කරන්න ඕනේ පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ ලින්ක් එක, page එකේ ලින්ක් එක සහ සෞභාග්‍ය රන්දර 2 වැඩමුළුවට විශ්වයේ සුදුරුතම ප්‍රතිඵලදායීම වැඩමුළුව දස දහස් ගණනින් වාසනාවන්තයින් බිහි කරපු වැඩමුළුව. ඔබේ සිහින සැබෑ කරගන්න සියල්ලටම මගේ තියෙන වැඩමුළුව සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මගේ ඊමණි කෝස් එක තියෙනවා, ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ගෙදරින් ඉඳගෙනම මුදල් ඉපෙීම සඳහා විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සෞභාග්‍ය පළඟු කට්ටලය ඔබේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට සහ පුෂ්පරාග මැණික ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව දැන් තියෙනවා. මේ ටිකක් මතක් කරන්න ඕනේ. අවශ්‍ය ඕනම දෙයකට පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ හැම වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක තියෙනවා. ලින්ක් එකට ඇවිල්ලා පේජ් එකට සම්බන්ධ වෙලා මගේ සහායිකාවගේ උදව් ලබා ගන්න පුළුවන්. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.